ඔබ ස්වාධිනරු පොහණි ප්‍රධාන ප්‍රවෘතිී සමග මම සහන් උදුවවිධාන. මම මදුනිකා කරපුුගැල අදත් මුලින් අවධහනය පුවත්සිරස් සලවෙත. රටටම කලු පැල්ලවක් එකල ශෝකාන්තයේ විසි එකට අදට වසරයි. පස්කු ප්‍රහාරයට වගතුව යුත්තන්ට තරාතිරම නොබලා නීතිය ප්‍රා්මකයි. ජනපති බ්ලේච් චත්වය පිට දකිමින් කියයි. අපිම බවබිමට ගෙන්වා ගන්නයි හඩාවටනු පාකිස්තාානයේ ස්වේලාකික සිසුන් ගුවනින් පත්නායකට. මැතිවරනේ ගැසැට්දුව ටෙකුක් කළ නැකෝ පක්ෂ ලේකම්ලා හමුවේ කොරෝනාව ගැනත් කතා කරයි. අද දවසට හයක් හමුවේ. කොර රගී ගණන තුන්සිය දහයක්වෙයි. කොරෝනාවෙන් පීඩාවට පත් රදරට කලාකරුවන්ටත් මනුෂ්‍යත්වේ සත්කාරයෙන් අතහිද. කොරෝණාව අස්සේ බොරතලෙන් වාසිගන්න ෆ්්‍රම්ක්් සැරසේ. අහිංසක ජීවිත දෙසය හැත්තෑවක් පමණ බිලිගත් පන්සියකට ආසන්න පිරිසක් තුවාලකරුවන් බවට පත් කරමෙන් මෙරටට කලු පැල්ලමක් එක්කල, ස්ක රිදාා ත්‍රස්ත ප්‍රාරයට අදට වසරක් සපිරෙනවා මෙවන් නේච්ච ක්‍රියාවක් කියලි ඇතිවීමට ඉඩ නොතබන බව ජනාධිපති ගෝටාබේ රාජපක්ෂමැත්තුම අවධහරණය කරනවා පාස්ක විඩදා ත්‍රස්ත ප්‍රහරයෙන් මිය ගිය අය සිහිපත් කරමින් දිවයින පුරා විධ ආගමික වැඩ සටහන් අද ක්‍රියාත්ම කෙරුණා. එබෙළිබඳ මේ වාර්තාව ගයන් බුද්ධික ඇල්ලේ ගොඩගින් දෙමවපියන්ට දරුවන්න අහිමිකරමින් දරුවන්ට දෙමවපයන්න හැමිකරමින් ශ්‍රලංකයේ ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එක් කරපු අපේ විසක පාස්කු ප්‍රහරය එල්ල වෙලා අදට හරියට වසරක් ගත වෙනවා. අපි මේ ඉන්නේ කොච්චිකටේ ශාන්ත අන්තෝනි දවස්ථානයේ අපේ විසයක එල්ලවුණු ඒ මරාගෙන මැරණ භූම ප්‍රහරයෙන් මේ කොච්චිකටේ ශාන්ත අන්තුූන් දෙවස්ථානයටටත් දැඩිය අලාබානි සිද වන. දවියන් යදින්නට කියලා හිතාගෙන උදෑසන කොච්චිකරි දේවස්ාට පමිණි පපුොෝනෙකුට. පව් ගෙදරයන්නට මේ මලේච්ච ්‍රස්තවාදීන් හිටතිබෙනහැ. පසුකය වසරයේ පාස්කු එරිධාතිනයේ කතෝලික දේවස්ථානවලට විශාල වශයෙන් පැතිමතුන් පැමිණ සිටියා. ප්‍රාරයක් පිළිබඳව කිසිදු සැකයකින් තොරව මෙම පිරිස ආගමික වතාාවත්වල නිර්ත වින්ින් සිටියද. වරුවේ කොටේන කොච්චිකඩේ ශාන්ත අන්තූනි දෙවස්ථානයේ විශේෂ දේවමහය අතරතුර පිපිරීමක් සිද වුණා. එම වෙලාවටම තවත් දෙවස්ථානයක සහ ස්ථාන කේපයකම පිපිරීම් සිදු වුණ. කටාන කටුවාපිටිය ශුද්ධ වූ සෙවස්තියෙන් මනිතුමන්ගේ දේ‍යවස්ථානයටද දැවැන්ත ප්‍රාරයක්කිෙල්ල වුණා. පිපිරීමත් සමග එම ස්ථානයේදීම හිපදනකු මියකයා. පිම ප්‍රහාරය අතර තුරම මඩකලපු සියොන් දෙවස්ථානයේද දැවැන්ත පිපිරීම මක්ෂද වුණා ඉන් දෙවස්ථානයට දැඩි හානිිසිද වුණා. මේ අතර කොළම්ඹ කකිින්ස්බරි ශයැංග්‍රීලා සහ සිිමන් බ්‍රෑන්් යන හොටල් බලද පිපිරීම්සිද වුණනේ කිසිවෙෙකුත් නොසිතුූ මොහතකයි. දිස්විදිෙස් බොහෝ දෙනකු මේ ප්‍රහාාරවලින් ජීවිතක්ෂයට පත්වුණා. ඩේවල සත්තුවදාන ඉදිරිපට පිට ට්‍රපිකල් ඉන් හෝට ලේසිද වූ පිරීමෙන් එම ස්ථානයේදීම පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වනාා. මෙම සමස්ත ප්‍රහාර මාලාවෙන්ම තුවල් ලබූ පුද්ගලයන් එකසිය හැට හතර දෙනකු තවමත් නිවෙස් තුළ රෝගීව සිටිනවා. ්‍රහාහරයට වසරක් ගතු වූවාද දෙදනෙු තවමත් පසුවන්නේ රෝහල් තුළයි. පුද්ගලයන් අසු නවදනෙකු අදටත් ප්‍රතිකාර ලබාගැනීමටසායනවලට පැමිණෙනවා. සදා කාලික ආබර්ධතත්වයට පත් වූ පිරිසක්ද තවමත් වේදනාවන් විඳනවා. මේ අන්තවාදී ප්‍රහාර එල්ලවීමමත් සමක ආර්ක්ෂක අංශ විශේෂ මෙැෙයුම් ක්‍රාප්මක කලා. ඒ අතර තුර දෙමටකුට නිවාසං කියේරණයක පොලිසිය දි ේ ක් ්‍රියාත්මක මින් ටිය දේ. ඒ මෙම සෝදිසි මෙහයුමට සභාගේ වූ පොලිස් නිලදහරින් තුන්දනෙකුද එම ස්ථානයේදී ජීවිතක්ෂිට පත්ව වන. අත්තනංගුවට ගත් සකරුවන් එකසිය දහ නවදනකු පිළිබඳ විර්ශන මෙ වන විට අපරා පරීක්ෂණ පාර්මේන්තු වැර්තයේ සිදු කරනවා රදවුම් නියෝග මත මෙම පාර්මේන්තුව ර් සකරුවන් හතලිස් දෙෙකු රද වාසිිටනවා එම . තු ර්ණ කොට සි තේ වත් සැකරුවන් හැත්තෑ අතෙනකු පිළිබඳවද විමර්ශණන ක්‍රාත්මකයි. රැඳුම් නියෝග මත පනස් දෙනෙකු මෙම කොට්හ සි අර්තේ ොඳවාගෙන ප්‍රශ්ණ කරනවා. තවත් සැකරුවන් තිස්තුම් දෙනෙකු, රක්ෂි බඳධ ගාරගත කරති වෙනවා. ඒත් සමක පීක්ෂණ ක්‍ර්‍යාත්මක වූ අතර කේප දෙනකුම අත්තනගෝටගත්තා. පස්කු ප්‍රහාරය පිළිබඳව තුරොතුරු ස්යා බලා පාර්ලිමේන්තුුවට තුරොතුරු වාර්තාකිරීමේ විශේක්ෂ තේරයම් කාරක සභාවක්ද පත් කෙරුණා. එම තේරෙම් කාරක සභාව හමුවට, ඒවකට සිට අග්‍රාමාතය රානිල් වික්‍රමසීග මහතාද සාක්ෂි විමසීමට කැඳවාතිබුණ. එමින්ම ජනාධිපති පරක්ෂණ කොමිෂන් සභාවක්ද පත්කර සිද්ධිය පිළිබඳව ස්වාබැලීම ආරම්භ වනා! මේ වන විට එම කොමිෂන් සභාව හමුවේ කරුණු රැසක් අනාාවරණ වීතිබෙනවා. මෙම ප්‍රහාර සබන්ධයෙන් විමර්ශිණසිදු කළ ඇතැම් නිලදාරන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයේන්ද. පසුව ප්‍රශ්ණ මතව වුණ? එවකට සිට ආරක්ෂක ලකම්වරයා සහ පොලිසිපතිවරයාාද. අතදංඟගුට ගැනේ විමර්ශෂන අතර තුරයි. පසුව ඔවු රක්ෂිත බන්ඳනා ාරගතකිරීමට කටයුතු කරනා කෙසේ හවාද ප්‍රහාර සම්බන්ධයෙන් යහපාලන රජ යටතේ සාධාරණය ඉටු නොවන බවට ඇතමුන් චෝදනා කලා වත්මන් ජනාතිපති ගෝටාවය රාජපක්ෂ තිතුමා බලට පත්තිීමත් සමක. අවශ්‍ය නිලධහරින් යදවා විර්ශන කටයුතු විදිමත් කලා. ගියපා ජනාතිපතිවක්ේදී හොඳ වෙලා ගෝතාවේ මාත්‍ය ජනාතිපද වුණේ. ඒ හිද බංහිතනවා අපේ ගෙදර දැනටත් නිවසයන ගොට ගෝටබේ මහත්ත්‍යයාව දැක්කහම අපේ පවුලාන්ඩල ගෝටේ මහත්‍යය හි ොමෝගේ ලොමයි දෙන්න ජීවස්තලා ඉන්නගෙන කියලා ඒ අනුව දෙවන්න ප්‍රහාරයක් සම්බන්ධයෙන්ද දැනටමත් කරුණු අනවරණ කරගෙන තිබෙනවා මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව පනිිවුඩක් නිකුත් කරමින් අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිිනල් රංජිතහිමි පණන් ප්‍රකාශ කරන්නේ මේ මලේච්ෂච ක්‍රියවු්ට සම්බන්ඳුවන් නිවැර්දිව හඳුනාගත යුතු බවයි. බෝම්භ ප්‍රහාරය ගැන අවවාද ලැබිලත් පිටරටවල් වලින් එය අතපසු කරපු. සේනාදි නායකයාගේ පටන් අන්තීමය දක්වා ලංකාවේ වග යුතු අය සියලු දෙනාවම නීතිය ඉදිරියට ගෙනේම අපේ වගකීමක් වෙනවා. මොකද මේ මියගී අයගේ ජීවිත මේක ඒවාහමඳ සෙල්ලංකරන්නට කිසිම නායකයෙකුට ඉඩකරදිය හැකි වන්නේ නෑ. එනිසා මේ අවස්ථාවවිදි මම විශේෂයෙන්ම අතිගරු ජනාධිපති ගෝටාභේ රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමයන්තු හරහා කරගෙන යන ඒ විමර්ශණය. ඉතාමත්ම ශක්තිමත්ව කර කළ යුතුයි කියලා. මේ අවස්ථයිදි මං ප්‍රකාශ කර සිටිනවා. අපි ඇතුමාගෙන් ඉල්ලීමක් කරනවා කිසීම කෙනෙකුගේ බලපෑමට මේ යටත් කරන්න දෙන්නන්නේ පා. බ්ලේච්ච ප්‍රහාරයට වසරක් පිරීම නිමිත්තයෙන් පනිකුඩක් නිකුත් කරමින් ජනාතිපති ගෝටාභය රාජපක්ෂමැතුමා අවධාරණය කරන්නේ. තමන්ගේ පාලන කාලය තුළද පාස්කු ඉර්දාා ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තාන් නිශ්චිතවම හඳුනාගෙන නීතිය හමුවට පමුණුවන බවයි. එමෙන්ම සවභාග්‍ය දැක්ම සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රතිඥාතුන් පරිදි තමන් කුමන ආකාරයක හෝ අන්තවාදයට මෙන්ම අන්තවාදී ප්‍රචන්්ඩත්තුයට ඉඩ නොතමන බෞද ජනාධපත්තුමා ප්‍රකාශ කරනවා. එමෙන්ම සිද්ධියෙන් විපතට පත් සහහා කම්පනයට පත් සේලු ජනතාවට සංවේගය පළකරනවා. බෝම ප්‍රහාර එල්ල වූ සෑම කතෝලික ද්‍යවස්ථානයකම අධදිනයේ ආගමික වැඩසටහන් ප්‍රාප්ම කරුණා. ප්‍රාරයෙන් ැඩිසේ හානෙ වූ කොටහේෙන කොච්චිකඩේ ශන්ත අන්තෝන දෙවස්ථානයේදීද ආගමික වැඩසටහනක් පැත්තුුණ ප්‍රාරයට වසරක් සපිරීම වෙනුවෙන් මඩළපුුව සියොන් දෙවස්ථානයේදීද මියගේ අයසී පත්කරමින් දේව මෙහයක් පැත්වනාා. බොහෝ පිරිසක් ජිවිතක්ෂට පත් වූ කටවාපිටිය ශාන්ත සෙබස්තියන් ද දෙවස්ථාන දීද විශේෂ දේව මෙහයක් පැත්වනාා. ළඹ ොුපටිය ංාම විහාහරත්ථනේ පැවති බෞද්ධ ආගමික වතාවත්වලට අමාත්‍ය ආචාරය බන්ඳුන ගුණවර්ධන, අග්‍රමාත්්‍ය ලේකම් ගාමිනී සිනරත්යන මහත්තුරුන් ඇතුළු පිරිසක් සහභාග වුණ. ග්‍රාමාත්‍යය මහින්දු රජපක්ෂ මහතාද පහන් දල්වමින්, ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වන් සේපත් කළා. ඒ විජේරාම නිලනිවසේද. ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙන්ම අග්‍රමාත්‍යවරයාගේ කාරරි මන්ඩලේද පෙම අවස්ාවට එක් වුණා. සෑම නිවසකම පහනත් බැල්ලවනලෙසට අගරදුගුරු හිමිපණන් කළ සේපක්කිරීමට අනුවයි මෙ සිදු කෙරුණේ. විනාඩි දෙකක නිශ්ශපපුතාවක් ආරක්ෂාකිරීමටද කටයතු කෙරුණා. තගල්ල කාල්ට නිවසේද හිට පුපාලිමින්න්තු න්ත්‍රී නාමල් රජපක්ෂ මහතා ඇතුළු පිරිස පහන් දල්වමින් මේක අය සේපත් කලා. එමෙන්ම මහා සංගරාත්නය සෙප් පිරිත් සජ්ජායනා කරමින් තුවාල ලැබූුවන්ට ඉක්මන් සුවය පාර්ථනා කලා. එමෙන්ම දිවේනේ ස්ථාන රසකදීම ආගමික වැඩසතහන් ක්‍රියාත්මක කරුණා බෞද්ධ හින්දු. ස්ලාම් ආගමික වැඩස්ථාන්ද පැත්තුේ පස්කු එරදා ප්‍රහාාරයෙන් මියගිය සෞතර ජනතාව සේපත් කරමින්. රටවල රන්ද ටින ්‍ර ලාංකිිකසිසුන් ගෙන්වා කැනීමේ වැරසටහන ජනාතිපතිතුමාගේ උපදේසානුව මෙමන විට ක්‍රියාත්මක කර ඇති බව විදේ ශමාතිය දිනේශ ගුණුුවර්තන ම හතා පවසනවා. මෙහි පළමු කණ්ඩායම අද රාත්්‍රියයේ දිවනට පැමණීමට නියමිතයි. රුුණ වසි හමේ ශ්‍රී ලංකාවට පැමිීමට නොහැම ඉන්දාව පාකිස්ථානේ සහ ඩෙපාලයන් රටබල සිටින බෙරටද ගෙන්වා කැනීමට නීීමිත සිසුන් සංඛ්‍යාව හරසියහත ලිස්තුනක්. එහි පළමු කණ්ඩායම ලෙස ලාහෝරනුවරසිට ෙසුන් අනු තුන් දෙනෙකු සහ කරච්චිනුවරසිට සෙසුන් වෙෙසි දෙනකු අද දිවන්නට ලකා වුණා යවල් එක්දහස් දෙසය හයයානයේ සඳහා යොදවාතිබූ බව ශ්‍රීලංකන් ගුවසමකම පවසනවා. අනිතාදනන්නේේදී තවත් එසෙක් දෙනකු ඉන්දාවේ අමරිිත්්සර් සිට රැකිනීමට නියමිතයි. ලබන විසි හතරවන්දා ඉදියාවේ කොයින්භ තූරුත් සිට එක සිය දහත් දෙෙනෙකුද නෙපාලේ කත්ම්ඩු අගනුර ට අනු තුන් දෙනෙකුද රැෙනනීමට සැසුම් කරඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමගම තවදුරටත් සඳහන් කරනවා. බ්‍යාතර විදේශමාත්‍යය දිනේශකුණු වර්ධර මහතාකයා සිටි වෛද්‍ය සේවාහා ශල්ල්‍ය කරම සඳහා ඉන්දිියාවට ගොස් සිටින අයිද ඉදිරියේ දීගෙන්වා කැනීමට කටයුතු කරන බවයි. තේ ආසියා කරේ අනේතරටමල් වන් ක්‍රමාණ කූලව මෙසේ ශ්‍රී ලංකන් ගොුවන් යානයාවල් ඒවාගේවාි අපේ. මිත්‍ර අටවල ගුවන්න යන ආරා පැමිණීමේ අවස්ථාවට ගමන් කරන්න පුළුවන් වෙන ආරම්ේ සිදී තිබෙන. මේ අතර තන්ද ශ්‍රී ලංකවට ගෙන් වාකන්නා ලෙස රුසිාවේ ඉගුම ලබන සිසුන් පිරිසක් ඉල්ලා සිටිනවා. අපි රුසිාවේ මොස්කව නගරට ආසන්නේ? ේ රජ්‍ය වයිද දේශිද්දාලකරගෙන සිිසුන් මෙ ලංකාවේ සිසුන් තුන්සේ පනහක්ම දැන්ටගෙන ලබනවා. මෙහෙන්න මිනිස්සු කොවි19 වර්දසේගෙන වැඩ සරකිල්ක් ක්වන්නේ නහ අයිතින් අප ගොඩක් බයන් තම ජීවත් ෙන්නේ අපි මේේලාාවේ අප ගරු ජනදිතත්තුමාගෙනුත් අපේ රජනු තිලා සිටින්නේ අපි හ ඉක්මනින් අපේ මවබීමට ගෙන්න ගන්න කටයතු කරන කියලා. තන පකිස්ානයේ ලාහෝර නුව රැඳින් සිි සිසුන් මීට ස්වල්ප වෙලාබකට පෙර කටුනායික ගුවන් තටුපල වෙත ළඟාහූ බව අපවාර්තාකරු පවසනවා. දැන් අපිීම දර්ශන වෙත යොමුයෙම. ලින්තු මතිවරණන්නේ ජනී විසිවනදා පැවැත්වීමට අවශ්‍ය ගැසත් නිවේදනය ඊ රාට්‍රුවයේ නිකුත් කෙරුුණ. මෙ අතර පක්ෂනායකන් හා පක්ෂ ලේකම් වරුන් මැතිවන්න කොමිසම වෙත අද කැඳවාතිබුණා. අද පස්වර වේ කරෝනා මර්ධන ජාතික මධ්‍යස්ථනයේ නෝජතයන් හා මැතිවන්න කොමිසම අතර සාකච්ඡාවක්ද පැවැත්වනා. පර්ලිමිින්තු මෙතිවරන්නේ ජනි විසිුවන්ට පැවැත්වෙන බවට ජාතික මතිවරණ කොමිසම නිවේතනය කළ තිනේටි මැතිවරනයට අදාලවයි පක්ෂනාකයන් හලිම්වරුන් සික්කැදවාතිබන. ස මහිදේශප්‍රතු කොමම ජ անගේ විශष සාක ප ण. නොමසම ීර්ණකට බෙනවා අපේක්ෂකෙන් සඳ මනනාපංකමයි හතරවිදදාබ ලබාදින් එතැන්සිට දිනගන්න තයි තරණ කළ තිබෙන ඇතිවරන ව්‍යපාරි. ඒෙම මේ අතරට පෙර පමමාලෝචනයක් කළ ුතු බව අප විසින් පෙන්නවාදින්න ලබවා. හතරින්ද විදිරනකොට සම්පූර්ණයෙන් ගැස් පත්්‍රේඒ ඒ අංක සහිතෝ. නමුත් පිල්ලි මක්කරා විශේෂයෙන්ම සෞඛ්‍යංශයේ ඒවගේම කාර්සාදක බලකාය අදහස් විමසල බලලා දෙමනිදාට පෙරාතුව නැවද දේශපාල පක්ෂත් සමගත්. සෞඛ්‍යන් සමගත් සාගච්ඡා කරලා දිනය පිළිබඳව නැවත තීරණයක් ගන්න කෙනලා. අපික්ෂක් හැටියට ප්‍රකාශක සිටියේ. නිසි ප්‍රජාන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත් යුතු බවත් ඒම්බන්ධය අවශ්‍ය පියවර නිසි ආර්තනවල උපදෙස් මට න මතිවන්න කොමිසන් සබව විසින් නිසි පරිදි ක්‍රියාත්ම කළ යුතු බවටත් මතිවන්න කොමිසන් බව ගන්නා තීරණයම්බන්ධය ඒ අවශ්‍ය කටයුතු සම්බන්ධ පක්ෂම්පූර්ණ සහයෝගේ මේ අස්ථාවද ලබාදන බවටත් අ අපි ප්‍රශකරට. පහැලිවම රටේ සමස්ත සෞ්‍ය සම්පන්න භාවේ ඌර්ණ පිරිසිදු සහතිකය ලිතව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරල්වරයාට රට ලබාදනට පුළුවන්. අපි ලෑස්ති හටදවසිදල වනත් මැතිවරන ව්‍යාරය ක්‍රියත්මක කර. ි මැතිවර බිම ප්‍ර්ටක්න නමුත් සෞඛ්‍ය අන්සෝලහ බලධාරීන්ගේ උපදෙසා ඒ වාර්තා ලබා ගැනීමේ පසුවගෙනකයි අප අදසනේ. අපි බලාපොත්තු වනේ ස්වාදයන මැතිවර්ට කොමස්සමකින් ස්වාධීන සාධාරන තියදුවක් ලැබයි කියලා. නමුත් ලැබිල තියන්නේ. අනිත් පක්ෂවල අදහස් නොවිමසා දිනනමයක් කරලා තිබෙනවා සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට පටහැනි. මේ මොත වෙනවිට ජලයෙන් එලියට මැරෙන්න්න ඔන්න මෙන්නම දඟල මාලුවගේ වික්ෂ දේශාන පක් දගලන්නට අරතයෙන් ප දන්නවා මේයට මතිවරණකට යන්න බෑ මේ ගොලු වෙව්ලන ජතාව විසරහට යන්න බැරුව. ඒ නිසා අපි පහැදිලිියම. ැතිවරණොමිමට මේ රටේ දේශප ප්‍රේමි ජනයාගේ සහයෝගය ශක්තිය ලබා දෙන්න අපි දිරිදිත් කටයුතු කරනවා. විසිවැනිදා ජූනිමාසය මැතිවරණන්නේ පැවැත්වීමට ගන්නු ලැබූ තීරණය නිරති මැතිවරණයක් පැවැත්වීමේ අනිවාර්යතාවය ඉටුකිරීමට ගත්ත වූ පියවරක්. ඒකට නයිතික තර්කවලින් නැතිවරණ පැවැත්වීමවලක්වන්න සමහරු උත්සාහ කලා දැන් කල් වැඩිද නැත්තම් මේ තවත් කල් දැමියුතුද කියලා කොමිසම තිීදු කරන බව කිව්වා. අතරුණ වෙසන හමුවේ මැතිවරණ කටයුතු සිදු කරන්නේ කෙේ දෙයන්න පිරිිබඳ විශෂසාකච්ඡවක් අද පස්වොරුවේ පැවැත්වුණා. ඒ මැතිවරන්නු කොමිෂ් සබහහා කොරුණ අමර්ධන ජාතික හු මධ්‍යස්ථාන නියෝචිතයන් අතරයි. යොදහමදාපති ලුතින ෙන් න රල් ශවන්ද්‍ර සිල්වා වැඩබල්න්න පොලිස් ප්‍රති CD වික්කණ රත්නයන මහත්තරුන් එක් සිටයා. මෙරට කොරෝණ ආසාධිතයන්ගේ සංඛ්‍යාව තුන් සය දහයක් දක්වා ඉහෙළගියා. බණඩර්නායක මාවත ප්‍රදේශවෙන් තවත්රෝගීින් පස්සනෙකු අද දිනේදී හඳුනා කැනුනා. එමෙන්ම රත්මපුර ප්‍රදේශයෙන් තවත් රෝකයකු සොයා ඇත්තා. කොළඹ දිිස්ත්‍රික්කයෙන් හඳුනාගත් රෝගින්ගේ සංඛ්‍යාව එක සය පහළව දක්වා ඉහළ ගොස්තිබෙනවා. රෝගීන් හතර දෙනෙකු අදදිනයේ දී සුවය නැබීමමත් සමග සොූ සංඛ්‍යාව එකසියට්බ එකක් වුණා අද අපෙල් මාසේ විසි එක් වනිදා. කිසිම විදකින් අමතක නොවෙන දවසක්. හැබැයි අදමෙනකොට අපි මනදමින් ඉන්නේ ත්‍රස්ථවාදයකුටත් වඩා භයානක කොවිD-19 කියන මාරන්තික වසංගතයක් එක්. ඉතින් එවැනි වාතාාවරන එකේදලා අපේරටෙන් වාර්තාාවන අු තොතුරු මොද කිය බලන්නයි අපි අදත් සූදා නම්වෙෙන්නේ. පිළියන්දල නිවත්තිඩිය ගාමෝදය මාවතෙන් කොරෝනාා රෝගියකූ හමුවීමත් සමඟ, ඔහු සමඟ ගනු දෙෙනනු කළ නිවාන්ස එකකලහක ජනතාවස්ුවන් නිරෝධහන්ට ලක්කිරීමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ මේ වෙනකොට පියවර අරගෙන තිබෙනවා. එවගේම වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඉඳලලා කොළඹ දොළහා බන්්ඩාර්ණයක මාවත ප්‍රදේශයට ආපූ පිරිසකගෙන් එක පවුලක හතර දෙනකු කොරෝනාා ලක්ෂණ පෙන්නුම්කිරීම නිසා ඔවුව. හල්තකිරීමට මෙ වෙන කොට සෞඛ්‍ය අංශ පියවර අරගෙන තිබෙනවා. එවගේම අප රටේ ජනතාවට සීපත් කළ යුතුයි ඔබ අසත්්‍ය තොරතුරු පවසමින් ආරක්ෂක අංශ මගහරමින් වටහර හෝමාරුවෙන උත්සා කරනවනම් හටතුළ ගම කරන උත්හ කරන හොඳ මතතාාගන්න ආරක්ෂක අංශවල මානුෂිකත්වය ඔබ හැල් ුටලක් කරන්න එපා. ඔුන් සේලුදේ කරන්නේ අපිව ආරක්ෂා කරගන්න. එනිසා මේ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටතු කරන්න කියරක්ත් ඔබට සීපත් කරමින් අපි සූ දානම් අප රටේ අදත් අලුත් තොරතුරු මෙලෙස්ස දකින්න. රට කරනා රෝගගේ සං්‍යාාව තුන් සේ දහැක් දක්වා ඉහල අදේ තමත් රහ ගතම ප්‍රිකාරලබන රෝගීන්ගේ සංඛ්‍යාව දෙසය එකක්. වෛතවරුන්ගේ විමර්ශණ යටදේ සැක සහිත රෝගීන් එකේ පන සටනෙකු ප්‍රතිකාරලබමින් සිටිනවා. සුවේ ලබාපිටවගේ සංඛාාව එක සිය දෙකා. වැඩිම රෝකින් සංඛ්‍යාවක් වාර්තාාවන කොළබ දිස්ශ්‍රික්කේ රෝගීන් එක සය පහළොස් දෙනා හැරලු කොට දෙවනස්ථාන පසුවන්නේ කළුතර දිශ්‍රික්‍යායි. එමස්ථානයෙන් හදුරාග නැති රෝගීන් සං්‍යාව හතලස් පහ. දත්තලමින් තිස් පහක් සහ ගම්පහින් තිස් දෙදනෙකු හදනා කෙන තිබෙනවා. අදදිනයේදී වාර්තාාව, කොරෝනා රෝගින්ෙන් පස්සදිනාට අමතරව කොළඹ දොළහ බන්ඩාර්ණනායකම අමත ප්‍රදේශයෙන් ඒයේ රෝකින් තිස් දෙනකු හදනාකත්තා. මේ ප්‍රදේශී පවුල් දෙසේකටසාන සංඛ්‍යාවක පුදකල අනෙක් දහස් දසෙනෙකු බරෝදහන මධ්‍යස්ථාන කරා යොමුකරඇති බවයි සෞඛ්‍යංෂ පවසන්නේ. ැුරල සියලු දෙ නම මේ වන වි, නිෙරෝධහයිනයට ජොමුකර ඇති බව යොද හමුදාපති, ලුතිරන්ජනරල් ශවේද්‍රසිල්ව මහතා පසනවා. ඒයේ දිනේ සහ අධ්‍යාසන කෙසෙල්ලත්ත ප්‍රදේශෙන් වෛර්ශය ආසාධින වූ සංක්‍යාවන් වැඩීමත් සමඟ එම ප්‍රදේශයේ දෙසිී හතලිස් දෙදෙනකු. ඒයේ දිනේදී නිෝධාන මධ්‍යස්ථානත රැගෙනගිය ඇතිදිනේදී පවුල් දෙසිේ හතලි දෙකට අයත් එක්දස් දහත්යක් වූ සංකියාවක් නිරෝධාන කදරු තුනක් වෙත වු නද නද රැගෙනන ලබ ොලස්කමේ. ආසාධතුූ පුද්ගලයා ගමන් කරපු එම පෞද්ගලිකාාරුගේ ශාලාව මේමන විට වසාදමීමට අපි උපදේශලබාදී තිබෙනවා පිළියන්දල ප්‍රදේශයෙන්ස්වාගන්නා ලද එම පුද්ගලයාගේ පවුල ඇවලුන් ඒවාගේම ලගින් නසුරු කරපු සිරු දෙනාම අදදි නේදී නිරෝධාන මධ්‍යස්ථානයකට යොගමුකිරීමට අපි මෙම මිටත් කටුතු කරමින් සිටිනෝ. ්‍යාතර ආමරවීදය ගල්වලපායන ප්‍රදේශ වලට ඇතුළ බීමම සහප්ිටවීම තහනම් කරඇටි බව කොලඹ මහනකර සභාවේ ප්‍රධහන වද්‍ය නිලද හරි රුවන් විජියමඩි මහතා පවසනවා.ඇතට මෙහි දැනට අපි දකින්නේ මේ ප්‍රදේශයේ ප්‍රතිරයාමක් තිබෙන බව පමණයි අප බලාපොරොත්තු වෙනවා හෙටදිනේ අනිදධ දිනේදී අහමුුලෙස තවත් සාම්පල් නගරේ අනෙකුත් ජනවාස වලින් ලබා ගැනම් සඳහා ආමර්වීදයක් ගල් බලපාරක් සම්පූර්ණම ලොක්ඩව්න් කරලා මේ මුළ පාරම දොක්ඩවන් කරල. ලියන්ඳල නිවන්තිඩිය ග්‍රාමෝදය බාතෙන් කොරුණා රෝගියකු හමුවීමත් සමඟ එම පුදකලයා ගැවසුනු නිවාස එකොල් හක පනස් දෙනකුට අධි පරිසක්ත් ස්වන් නිරෝධහයිනටල අක් කරුණා බහ ජනසෞඛක පරික්ෂකරු හා පොිස් නිල්ධාරී බේ හදායක වුන. මෙමවාසා අධිත පුදකලයා ගැසනු පොල්ගසෝවිට හා හතුඩු ය ප්‍රදේශවල තවත් නිවාස කිහිපයක පිරිස්ද ඩිරෝදහහිනට යොමු කරති වෙනවා. ත්ේ අලිකරුවකොටම පුදලලා පෑලකට මත්සේ වෙරද ොට ගොස්ඇ බාව හෙල මත්ම හචන තාව ගවස මවද රීම අරමනින් පැලියකො මත්ස වෙරද ධ්‍යස්ථාන වෙරද කටයතු ල්ලර වෙලඳ අම සඳහා තව කලිකව අත්හිටවාති වෙනවා යනුවෙන් මධ්‍යස්ථාන මත්ස වෙරඳාව සිදුවන්නේ තොග වෙෙලඳුන් සඳහා පමණයි. යියො මත් දො ියලු පරිස්වයන් නවික හමුදාව අද විශ්බ හරනට ලක්කලා. පි අඳ ප්‍රදේෂ කොරන වයිරස සාධනය පුදලෙකු වාගන මත්මග හ ැවස ුස්ථාන විශබි හරයකිරීමටයුතු දැන් සිදු කරනපා යනයි පෑලියකට මත්සේ ලඳොද විශබි ජහරනයටට ලක් කෙරන. මෙ අතර ඊ දින කොුණනාාරෝකින් රැසක්වාර්තාව කොලඹල හබ්ඩාර්නායක මවත ප්‍රේශයේ නිවසට ගොස් පමි ටියේද අසනනිපබෝ වැැල්ම්පිටිය ප්‍රදේශ පවලක හතරෙකු කොරුණන රෝග ලක්ෂණ පෙන්මුක්කිරීම හේතුවෙන් හෝමාකම රෝහල වෙත ඒ රාත්‍රේ රැගෙන ගයා බල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශී පවල්ලක මසහතරක දරුවෙකු එම දරුවාගේ මව පියා හාමිත්තනයයි මෙසේ රෝහල් ගත කෙරුණේ මවුන් දින තුනක් නතරවී සිටි බව කියන බ්ඩාර්නායක මවතෙන් නිවසේ කාතාවකට කොරනා ආසාධනවී ඇති බව හෙිවීමත්මග බල්ම්ි. නිස පමැති හෙලිුණ යන ල්ලම් පිට ප්‍රදේශ සය ොල්හ පරි ර ද න රීමට ා ්‍රීමම කටතු කරුණ. කොරන වරසේ ආසාධිත පුදගලෙකු ඇු කළ ජයල ප්‍රේශ තවත් පුදගලෙු නවික හමුදදාමගින් ෙරු හයන කටයුතු සඳහා යොම කරුණ නවි හ බද්ධ ද ක ෙම කටනු යි ද කලයා රෝ හන ම කිීම හැබුණ. කොල ප්‍රදශය ජනතාව වැඩි වශයෙන් ගැවසෙන වතු ප්‍රදේශවල ජනතාවගේ PCRR පරීක්ෂණ වැඩි කරඇති බව සෞකෙසි වාධ්‍යක්ෂ ජනරාල් විශේෂක්ඥ වෛද්‍ය අනිල් ජාසිංහමහතා පවසනවා. කොටහෙන කාන්තාව සමඟ දමදිව ගිය අත් අය ඒ නිවස්වල්ට අපි නිර්ධාරීින් ගිහිල්ලලා ඒ අය ගෙනුත් යම් ප්‍රමාණයක් සාම්පල් ලබාගෙන තියෙනවා ඒවා ඔවිදහනමේ නොන බවට තහු වෙලා තියෙනවා. ඒවගේම මේ අර තිස්තුන් දෙනට අමතරව එක් පුද්ගලෙක් ොල්ලස්කම ප්‍රේශයනොත් ඔහු ඇවශයම. වක්හු අඩු රෝගීම් පෙල්න කෙනෙක්. ඒවගේම තවත් පුද්ගලයෙක් මාල්ලු වෙනදාමේදන පුද්ගලෙක් වාර්තාවෙලාෙන ඒරාක්්‍රියේ කොයිදහනම රෝගින් හැකියට. මේ අනුව පෑලියගඩ මල්විල්ද පොලේ පෂර් පරීක්ෂණය කිරීමට නියවිතයි. ඒවගේ අෞද්ධික රෝහලකත්්‍ර පරීක්ෂණය කිරීමට නියවිතයි. කටුපොත කැකුණුගල්ල ප්‍රදේශෙන් කරුණා රෝගියකූ හමුවීමත් සමඟ වසා දෙමුණු කැකුණුගොල්ල අරක්්‍යාල ප්‍රදේශ, ඩරු දහැන කටයුතු වලින් අනතුරව අද ජි විවෘත්ත කරුණා. රනරෝගේ මඩ පැවත්වීම සඳහා වසග රෝග විද්‍යාංශ සිීදු කරන මෙහවර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා ව්‍ය ර්චි හත්මියගේ ඇගීමට ලක් පොනා. අමාත්‍යවරිය එමඒක සංචාරයක නිරතවෙමින් ප්‍රකාශ කලේ එහියාඩු පාඩු කඩිනමින් සම්පූර්ණ කරන බවයි. මෙ අතර කෝුණ මර්ධනය පිළිබඳ විදවත්සාකච්චාවක් සෞඛ්‍ය අමාත්‍යං ශේදී පවැත්පනා.වෙලකට ජාතන්තර ගැනවදහන යමුකරමින් අපි හරන්නේ ඇමරිකා පැත්තට. ඇමරිකාම මේ වන විට වාර්තාාව තිබෙන මරණ සංඛ්‍යාව හතලස් දෙදහස් ඉක්වා තිබෙන බයි එටන් ලබෙනන ආරංචි මාර්ක සඳහන් කරන්නේ. එවගේ මේ කොවිD19 වරසය ආසාධනය වුවන්ගේ සංඛ්‍යාව එරට ලක්ෂ අටකට ආසන්න වී තිබෙනවා. මේවැනි තත්වයක් මත ඉඳගෙන ජාතපි න ට්‍රම් හත්මයා ප්‍රශ කරලා තිබෙනවා විදේ සංක්‍රමණකයන් පැමණීම ඇමරිකා වෙත. ාව කාලිකවත් පිටුවීමට කටයුතු කරනව කියලා ඒ තමන්ගේ වටේ ජනතාවගේ ආරක්ෂාවසහ ඔුන්ගේ රොැකයා සුරක්ෂත භහාවය බෙනුවෙන්. මේ තොරතුරුත් සමගින් අපි සූදානම් අද ජාත්‍යන්තර තොරතුරු මැලසින් කින්නට. ரோ வසග හ ல் ල டாவටීමට ලක් . ඒ උපாய் ார்ගකව අවස් තப කර ගනිමින් අතිහාසික அු மிලගණ ත. தම රට කணிදத்தில்ල් සංචිත ඉහ වීම කටයතු කර. බව. அெரிக்காச்ச திபதி டொ ட்ரா வா V- පරිබ දින පතා පත්වන ධ්‍යකච්චவாමතමින් ඔහු බැදිටත් ප්‍රකාශக்கலே. ඉதி ඇமரி ௌதியாராபின் ෙල් නැව ரிවහි කිரிීම ෝජනාවක් පළි දවது සල ලන බයි. ොරෙල් ලදහ විශ වශ පහ වැ நிෂප. ෙරික්ෙේ ැපනෙන් ලෙස ඉහළයාමින් ඇමරිකාවේ බොර තෙල් මිල පළම පරට රිනාගේකට පත්ව තිබෙනවා ඇමරිකා. තෙල්බැල්ල එකක මිල ඒ දිනේදී ඩොලර් රින තිස් හතයි දශමහය තුනක් බවට පත්තුවා අතර එහිදී තෙල් සපයම්රවට මිලකනන් සදහා මුදල්ගවීමට සිද වූ බවදවාර් තබනවා. ෝපපුරටවල් සහස්වන් පාලන ප්‍රදේශ දෙසිිය දහයක් පුරා පැතිරකොස් ඇති COොවිID-19 ව සේහේතුවෙන් බේවනවිට වාර්තාාවන මුළුවවාසාධතයන්ගේ සංඛ්‍යාව විසි පන්ලක්ෂකටා සන්ද වනවා. සුවලබූ සංඛ්‍යාව හයලක්ෂ පනස අට දහස් හැට. මුළු මරණ සංඛ්‍යාව එක්ෂ හත්තැක් දහස් තුන් සියතිස් අටක් ලෙසයිවාර්තාාවන්නේ. වැඩි මරණ සංඛ්‍යාව වන හතලිස් දෙදහස ෙක්ම වූ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. එරට ආසාධිතයන් සංඛ්‍යාව හත්ලක්ෂ අනු දෙදහස ඉක්මවා තිබෙනවා. ඒ ගතඋපෑ විසි හතර තුළ නවආසාධිතයන් විසිට දහස්ස එකසිය විසි තුනක් වර්තාවීමත් සමකයි. බරසින් යුරපේ වැඩිම බලපෑමක් එල්ලව ඇති ස්පානයේ මේ වන විට ොවි-19 ආසාධිතයන් දෙලක්ෂ දෙසිය දහයක්වාර්තාවන අතර මරණ සංඛාව විසි දහස් අටසය පනස් දෙකක් දක්වා ඉහල්ගොස්තිබෙනවා. වි- 19 ආසාධ්‍යයන් වර්තවීම තින් ඉතාලිය ප්‍රංශෂය හා ජර්මණය පිළිබිරිින් තුන හතර හා පස්සු නිස්ථානව ලපසුවනවා. දකුණ අස්යාවේ වැඩිම බලපෑමක්කෙල්ලී ඇති රට බවට ඉන්දියාව පත්වතිබෙනවා න්දිය ජනාධිපති මන්දිරේ සේවකයකුටද නවොරෝුණා වෛරසය ආසාධනයීීමමත් සමඟ එහිස්සේව කළසියකටාසන්න පිරිසක් නිරෝ දහයිනයට යවාතිබෙනවා. ආසියාවේ විශාලතමෛයිරස්පෙන්කුව ලෙස සැලකෙන ූහන් නගරේ ජෛව පරීක්ෂනාගාරය පිරිබඳවද බොහෝ දෙනගේ දැඩි අවදහනය ජොමුවතිබෙනවා. කොරුණා වෛරසේ සම්බන්ධයෙන් චීනයට එරෙහිව එල්ලබන චෝදනා මීට පෙර ව්‍යාජ මතවාද ලෙස සැකුණද දැන් ඇමරිකාව ඒ සම්බන්ධෙන් ඉල්ල කරන්නේ නිිල චෝදනාවක්. අතර ජමන් චන්සල ඇගලා මකල් චීනයෙන් ඉල්ලා සිටින්නේ කොරන අවෛරසේ ආරම්භේ සම්බන්ධයෙන් බෙනවිධ භවයිකින් යොතුව කරුණු ඉදිරිපත් කරන ලෙසයි. කොරුණන අෛරස ආරම්භේ පිළිබඳංවාදයට බෙතාියද එක්ව සිටිනාතර එරට විදේශලකම් ඩොමිනික් රාබ් කියයාා ටිේ වෛරසේ ආරම්බේ හා එමුල් අවදී පාලනය කිරීමට නොහැකිවීම පිළිබඳවද චීනේ වෙත බර්පතල ප්‍රශ්න කිහිපයක් යොමු පන පයි. මෙයා අතර අරක්ෂිත රස්ත භාවවවෙ තබා ගනිමින් දහස් කණනක් ඊස්ශ්‍රයිල් වැසියන් දූෂණ චෝදනා එල්වී ඇති අගමැති බෙන්ජුමින් එතනයාවහට එරෙහිව එරට අගනවරදී විරෝධ තවල නිරතබනා ටෙල්ලවිව අගනු රසන්නේ පවැැති විරෝධතාවට දහ කනක් සහභාකි වූයේ මෙසේ. අපි ත්‍රස්තවාදයට අන්තවාදයට මුහුණ දීපුර වටක්ක්. එවගේම. හැම අභියෝගයක්ම ඉතාම සාර්ථකව ජයගත්ටරටක්. අද අපි මහුණ දෙමෙන් එන්නවා. මහා භයානක මාරාන්තිික වෛරසේකට. විශ්වාසයි අපි ඒ වෛරසයත් පරාධ කරනවා. ොවි-19 සමාජ ආරක්ෂණ අරමුදලට විවිධ අංශවෙති ලැබෙන පරිත්්‍යයාගේ දිනෙන් දින ඉහලයමින් පවතිනවා. වහන ආනයනකරුවන්ගේ සංගම මේ කොවිID- නරමුදල වෙනුවෙන් රුපියල් ිලේන දහයක මුදලක් අග්‍රමත්‍ය මහින්ද රජපක්ෂ මහතා වෙත අද භාරදුන්නා ඒ කොළ බහත්ත විචේරාමණ නිල්ල නිවසේතිී. මේ‍යවස්ථාවට ශ්‍රී ලංකාවාහන නායයිනකරවන්ගේ සංගමී සභහපති රජන් පිරිස් මහතා ඇතුළු පිරිසක්කෙක්පුොනාා. තර ස්වාධන රපාහිනී මනුෂ්‍යත්වය සත්කාරය ගමින් ගමට වැඩසටහන යටතේ අනුවාාධිපු ්‍රදිශ්‍රව එකේ කලාකරුවන් වෙත අත්‍යවශ්‍ය ආහර ද්‍රවය බෙදාදීම සිදු කෙරුණා. යිITය මනුෂ්‍යත්වයේ සත්කාරය ො එකමුතුුවෙන් අයෙන් මනුෂත්වේ සත්කාරය වැඩසටහන යටතේ නුවර කලාවයේ කලාකරුවන් එකසේ පනස් දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ ආහර ද්‍රවය ෙදාදීම දෙනක් පුරා සිදු කරුණ. ස්වාධහින රෝප වහිනි මාධ්‍යචාලයේ සභහපති සුදත් රෝහණ මහතාකි ප්‍රධහනත් පේෙන්. තවන්ගේ දුක සැපස්වා බැලීම සඳහ පැමිණි සුදත් රෝහණ මහතා ඇතුළු ස්වාධහින රෝප වහිනි කණ්ඩායමට සියස්තුතිය පල කරන බවයි කලාකරුවන් ප්‍රකාශ කලේ අවත්‍ය එස්ම්චන්ද්‍රසයන මහතා අන්ර්වාධපුර දෙශ්‍රික්් නිදහස් කලා සඳහනේ ප්‍රමුඛ කලාකරුවන් මෙන්ම ස්වාධහින රෝප වහිනි සේවේ කාර්ය මන්්ටලයද මෙම අවස්ථාවට එක් වනා මෙචදුආ. තුවත් වගේ වීපුදය න තු කලා මට මේ දිිය මල් හරි දිරියක් මේවෙලාවෙේ. ඒවගේ කලාහරවික් වසයෙන් අපිට හරි දිරියක් ඇතිවෙනවා. රාට සංවර්ධනය වෙන ගමන් කලාවත් සංවර්ධනය කරයි. අපේ රටත් ජාතියත් මහත් පකට පත්තිල්ල තියන ලාවක ස්වාගී රූපාහිනිය ඉටු කරන මේ සත්කාරයේ. විශේෂයෙන් කලාකරුවන් ඔයාගෙන ගිල්ල කරන මේ සත්කාරයට අපි බේවින් ස්තෘතිවන්තය. අන්ුරාධපය කලාකරුවුත් සලු දෙනම මේ කොරෝන වසඟත ඇත් එක්ක අසරන වෙලා හිටිය. කවුරුත්තු දව කරලා වෙන. නමුත් මහිතව ඉතිහාසේ පරන්නගරින් ලේවෙනවා ස්වාදන රූපාණසේ, සහපති සුදත්‍රෝන මහත ඇතුළ ස්වාදින් රූපණ සේ කාරි ම්ඩල රජරහට කලාකරුවන් වෙනුවෙන්. දින කහිපයක් කැවිල්ලා. රජරට කලාාකරුවන් සිය ගානකට ඒ වීලි ආහාර බිදාාදීම ඉතිහාසකතයි. කිසිම ආර්ථික ප්‍රතිලාබයක් බලාපොරොත්තුවෙන්නේ නැතුව. ජනතා සේවය වෙනුවෙන්ම මේ කටයුත් ඉට කිරීම විශේෂෙන් වැදගත්. නිසා ITයන් මාධජාලයේ සභාපති සුදත් රෝහන ඇතුළු මේ සනිවේතික කණ්ඩායමට. රජරට ප්‍රදේශය කලාකරුවන්ගේ ප්‍රනාාමේ හිමි වියයුතුයි. ITN මනුෂ්‍යත්වයේ සත්කාරය. රෝන වෛරසේ පාලනයට සහය වන අයිුරන්ම, අත්‍යමෝශ සේවා පාත්වාගෙනයාම සිදුවිය යුතු බව, ජනාධිපති ගෝටාබේ රාජපක්ෂමැත්තුම අවධහරණය කරනවා. වම පරිසක සහභගත්තවෙන් අ්‍යවශ ම පත් යා ප බෞද ජන පපත්තු අද හර ට ප ද ද අත්‍යවශ ේ ප ප්‍රධන මාත්‍ය ශක් හි පේ ක රු සහ යතන පදහන සමග ජනාතිපති ර යාලේ පැවති සාකච්චාවකද ජනතිපති ගොටාව රජපක්ෂමිතුම ව යාසිටියේ. ජනල එලීම මාර්ග දිකරීම වැනි පාණයක් ඇතිව කළහැකි සංවර්ධන වැඩ කඩිනම ආර්මකිරීම වැදකත්මද රජක්ෂ මතිතුමා පින් වාදදුන්න. සේව කියයන් ප්‍රාකාය සහැඳදීමේද අුගනෙ කල තුක්‍රයාමාක සම්න්ධය උපදිස්තුන් ජලපත්තුවා එසිඳහා ආයතන ප්‍රධහනින් තරණ ගතයුතු බවද කියා සිටියා. බස්නාහිර පාත ඇතුළු ඇද්‍රනීතිය අණ්ඩුව ක්‍රාත්මක පදේශවල සේවාන් පෞත්වගනයාට සැලසුම් සකස් කරනලෙසද රාිපත්තුමා උපදෙස්ල බාදුන්නා. ගමනාගමට මණඩලේට අයත් බස්වත මගින්, ගොවින්ගේ අස්වැන්න නගරයට ගෙන ඒමෙන් ගොවීන්ට විශාල සහනයක් අත්වනවා. රෝහල් සහ ඔසුසල් නිකුත් කළ අවෂද තැපල් කාරෑලමගින් ෙදාාහරමෙන්, රෝගීට විශාල සේවාක්සිද වනවා. ැල්කාරහල මගින් ල් පත් එ එකතුකිීම ැංකු තැන්පතු භාරගනීම ඇතුු බාදියහ කිසිවන් සපන්දයෙන්ද මෙමදීසාකච්චා කරනා. කரோනා වරස මර්ද න රජ විදිමත් වැඩ පිවෙක් අුගමනය කරනවා. ඒත් ඇතමුන් එම උපදෙස් පිළි ොබදීම තත්තුවය පාලනකිරීමට බාධාවක්. ජනජීවිතය යතත්වයට පත්කිරීම අරුණින් ඇදි්‍රනීතිය ිහිල්කර සේවා1 පත් අගයාමදීද, වරසය පාලනය වන අවරින් ක්‍රාත්මක ව යුතු බව රපතුම අදාරණය කළ. ැමගින් වාදින ුපවාහහිනේ ප්‍රධහන ප්‍රවෘති අවසාන් නැවතත් හමේම රාත්‍රී නව්‍ය අයිති හට www.ipnnews.telk.